අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එළඹෙන මහමැතිවරණය සඳහා සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තැබීම සුබ මොහොතින් සිදු කළා. ඒ විජේරාමී පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී. ශ්‍රී ලංකා පුදුජන පෙරමුණෙන් කුරුණෑකල දිස්ත්‍රික්කයෙන් මෙවර මහමැතිවරණය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වීමට තීරණය කර තිබෙනවා. මෙම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එක්ව සිටියා. එමෙන්ම මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්ුණා. අග්‍රාමාත්‍යවරයා නාම යෝජනා පත්‍රයට අත්සන් තැබීමෙන් අනතුරුව අනෙක් දිස්ත්‍රික්ක සඳහා නාම යෝජනා භාර දෙනු ලබන නියෝජිතයන් හා දිස්ත්‍රික්ක නායකින් නාම යෝජනා පත් සඳහා අත්සන් තැබීම සිදු කළා. කොළඹ දිස්ත්‍රික්කයේ සඳහා දිනේෂ් ගුණවර්ධන, ගම්පහ දිස්ත්‍රික්කයේ සඳහා ප්‍රසන්න රණතුංග, කළුතර දිස්ත්‍රික්කයේ සඳහා රෝහිත බේගුණවර්ධන, රත්නපුර දිස්ත්‍රික්කයේ සඳහා වාසුදේව නානායක්කාර, මාතර දිස්ත්‍රික්කයේ සඳහා දලස් අලහ පිරුම, ගාලේ දිස්ත්‍රික්කයේ සඳහා රමේෂ් පතිරණ, මොණරාගල දිස්ත්‍රික්කයේ සඳහා ශෂීන්ද්‍ර රාජපක්ෂ, මහනුවර දිස්ත්‍රික්කයේ සඳහා මහින්දානන්ද අලුත්කමගේ, නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ආරුමුගන් තුණ්ඩමෙන්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ සඳහා නාමල් රාජපක්ෂද මෙහිදී නාම යෝජනා පත් සඳහා අත්සන් තැබීම සිදු කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, ඒ වගේම දිස්ත්‍රික්කවල දිස්ත්‍රික්ක 22කින් දිස්ත්‍රික්ක 17ක දිස්ත්‍රික් නායකත්වය විතරයි අද මේ නාම වෙන පත් අත්සන් කරේ. ඔබතුමාලට විශ්වාසයක් තියෙනවද නිදහස් පක්ෂය ගැන? මොකද ඡන්දේ අරගෙන යයි කියලා අපි තාම වගකීමෙන් ඔබට එකක් කියන්නම්. මේක පුරෝකතනයක්. සමානුපාතික මැතිවරණ ක්‍රමයේ යටතේ එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගන්නා වූ ජයග්‍රහණය තමයි මැතිවරණ ඉතිහාසයට එකතු වෙන්නේ දැවැන්තම ජයග්‍රහණය විතර වාර්තා වෙනවා. ඒක ඉස්තරයි. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා ඇතුළු කණ්ඩායම නාම යෝජනා අත්සන් කරා. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කණ්ඩායම අත්සන් කරා. සියලු පක්ෂ නියෝජනය වෙන්න අත්සන් කිරීමක් සිද්ධ වුණා. ඒක හොඳ තත්ත්වයක්. ඔබතුමාලා මීට පෙර 130ක් ඉල්ලලා තිබුණා. ඒ ප්‍රමාණය ලැබුණාද? තාම මේ පිළිබඳව සාකච්ඡා යනවා. ඒව ප්‍රශ්නයක් නෑ. මං හිතන්නේ අපිට ඒ ගණන් හිලව් සමහර තැන්වල අපිට 60-70 දෙන්න එක තැනුත් තියෙනවා. ඒව අපිට විසඳ ගන්න පුළුවන්. අපි අභ්‍යන්තර ගැටලුවක් ඇති කරගෙන ජනාධිපතිතුමාගේ ශක්තිය දුර්වල කරන්න කිසිත් අපේ බලාපොරොත්තුවක් නෑ. නමුත් දයාසිර ජයසේකර මහත්මයා සඳහන් කරන්නේ විවිධ කෙනෙහිලිකම් සිද්ධ වෙනවා. සිත් ඇවුලෙන් කතා කරන්නේ තුමා. නෑ, ඉතින් අපි දේශපාලඥයෝ ඒව විඳ දරා ගන්න අවශ්‍යයි. නැත්නම් දේශපාලනය කරන්න බෑනේ. සියලු දේ සුබවාදී වෙන්නේ නෑ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශ්වාසයක් නෑ කියලා තාම ඔහුට පාර්ශවයෙන් කතා වෙනවා. ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් එහෙම කිව්වේ නැහනේ. ඒ අතින් ඉන්න කට්ටිය ඉතින් විවිධ දේවල් ඔය ඡන්දේනකොට මනහපේනකොට ඔය දැන් කියන ඒවා නෙමෙයි. හේතයන් ඉදලා තම ගොඩාක් ඒවා ගියා. ඒක අපේ ප්‍රශ්නයක්. මෛත්‍රී මහත්තයා මොදිත්ටි පණින කටින් නෑ. අපි කවදාවත් පණින්නේ නෑ. අපි දේශපාලනේ තීන්දුව ගන්න ප්‍රතිපත්තියක්. දයසිරි ජයසේකර මහත්මයා අද පැමිණ සිටියේ නැහැ. එතුමා යම් ජයසේකර මහත්තයා තමයි ඉස්සෙල්ලම ආවේ. එතුමා යම් විවේචනයක් කරා. එතුමාට කෙනෙහිලිකම් සිද්ධ වෙලා තියෙනවා. එතුමා එදත් විවේචනය කරා. එතුමා එදත් හිටියා. එදත් විවේචනය කරා. අදත් ඉන්නේ. එතුමාගේ ඉතියේ තියෙන කනගාටුකම ප්‍රකාශ කරන එතුමාගේ අයිතිය නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. සමගි බලවේගී අභියෝගයක් නෙවෙයි. ඒක කිසිම සමගියක් නැහැ. බලවේගිකුත් නැහැ. ඒ හින්දා අපි විපක්ෂය දිහා බලලා විපක්ෂ දුර්වල කළ දේශපාලනය කරන්න නෙවෙයි. අපි ප්‍රතිපත්තික ජනතාවත් එක්ක දේශපාලනය කරන්න. ජනතාවාදී ප්‍රතිපත්තික අපි ඉන්නවා. අපි ජනතාව අපේ ප්‍රතිපත්තිය අනුගම විශ්වාස කරලා ඒ සඳහා අන්දේ ලබා දෙයි කියලා. ඔබතුමා විශ්වාස කරනවද 3/2 බලයක් ලබා ගන්න පුළුවන් නේ කියලා? අපිට බහුතර බලය ලබා ගැනීම පිළිබඳ ගැටලුවක් නෑ. අපි උත්සාහ කරනවා 3/2 බලයක් හෝ ඊට ආසන්න බලයක් ලබා ගන්න. සියලුම ප්‍රගතිශීලී බලවේගයන් ඒකරාශී වෙමින් කැදී බිඳී විසිරී තිබෙන එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සටන් කළා 3/2 බලයක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලබා දීමට සියලු දෙනාම එක්සත්ව එක්සිත්ව කටයුතු කරනවා. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලැබෙන්න තියෙන පූර්ණ දායකත්වය අපි ලබා දෙනවා. ඔබතුමාලගේ නායකත්වය මෛත්‍රීපාල සිරිසේන මහතා විශ්වාස නැහැ කියලා සමහරු චෝදනා කරනවා. එක් එක්කෙනාගේ එක් එක්කෙනා මත තියෙන පුළුවන් සමහර කෙනෙකුට මාවත් විශ්වාස නැහැ කියලා. පුද්ගලයා වැදගත් වෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ වැඩපිළිවෙල ආ රට ඉදිරියට ගෙන යාමට කළ යුත්තේ කුමක්ද කියන එක මිසක් සතුරාට ආයුධ දෙන එක නෙවෙයි. කාගේ හරි පරිණත දේශපාලනේ නැති අය තමයි විවිධ දේවල් කියලා සතුරාට ආයුධ අපයන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපි එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔබතුමා අපේ මෛත්‍රීපාල මහතාට ගෑවිච්ච කාරණා මට බටයත් එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළා ඒ ප්‍රශ්නේ මට තියෙනවා. ඉතින් ඒ නැතුව හැබැයි නායකත්ව තීන්දුව කරන් පස්සේ එතුමා අපේ තරණය කරනවා කියලා ඒක ඒ ප්‍රදේශීය ජනතාවගේ ප්‍රශ්නයක්. ඉතින් මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක මගේ ගැටලුවක් නැහැ. ඒ අවධානම අපිට තියෙනවා. ඒ අවධානම ගැන තමයි මම රටට කියන්නේ. අසාධාරණයක් වෙන්නේ නැද්ද ඒකේ? ප්‍රහාර ලීලනවා දැන් දෙපැත්තට. එතුමා කොහොමද දිනලා අපේ මහින්ද මහත්තයයි පෞලයාය ගැන කියපු දේවල් ඒව යනවනේ Facebook වල බලන්නකෝ.
අපි ඒ මට්ටමට තාම කියන්න ගත්තේ නැහැ. දැන් අද ඇවිල්ලා හිටිය ඔබතුමත් එක්ක කතා කරාද? hina වුණාද? මූණ බැලුවද? මාත් එක්ක හරි යාළුකම hina වුණා. ඔබතුම hina වුණේ නැහැ. නෑ අපි දෙන්න hina වුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.